Namaskar Viva Budurvanat Semda Buduhimi Saranayami Namaskar Viva Damruvanat Semda Sadham Saranayami Namaskar Sangruvanat Semda Mahasang Saranayami Namaskar Viva Tunurvanat Semda Tisaran Saranayami Sadhu Sadhu මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ගෞරවතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේදී ඔබ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අපේ ජීවිතේ යහපත පිණිස අපට දේශනා කොට වදාළ උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ චක්කවත්තේ සීහනාද කියන සූත්‍රයේ අගට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෝකේ දැනට භාවිතා කරන ඊටාම සොඳුරු වචනයක් අනාගතේ වෙනකොට මේ ලෝකෙන් අතුරු දහන් වෙලා යනවා කියලා මොකක්ද ඒ වචනේ කුසලයේ කියන වචනේ මොකද්ද වචනය කුසලයේ කියන වචනය දැන් පින්වත්නි අපට කුසලයේ කියන වචනය අහන්න ලැබෙනවද නැද්ද ලැබෙනවා පින කියන වචනය අහන්න ලැබෙනවද නැද්ද ලැබෙනවා නමුත් අද වෙනකොට ඔබ කල්පනා කරලා බලන්න ලංකාවේ අර ලෝකේ බොහෝ රටවල මිනිස්සුන්ට කුසලයේ කියන වචනය අහන්න ලැබෙනවද නැහැ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණ ජම්බුද්වීපේ කී දෙනෙකුට මේ වෙනකොට කුසලයේ ගැන අහන්න ලැබෙන්නේ නැද්ද? පිනක් කරන හැටි හරියට දන්නේ නැති කී දෙනෙක් ලෝකේ ඉන්නවද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි කුසලයේ කියන වචනයත් අනාගතේ ලෝකේ ඇහෙන්නේ නැත්තම් කුසල් කරන අය කොයින් දකින්නද කියලා. දැන් අද අපට පේනවා අපි මේ ඉපදලා ඉන්න ලංකාවේ කුසල් කරන අය ගොඩාක් දකින්න පුළුවන්. නමුත් අපි ගත්තොත් එහෙම දැන් අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පිරිසක් නේද? එතකොට ඒ අයට තේරෙනවා ඇති ඒ රටවල මේ ලංකාවෙන් ගියපු කිහිප දෙනෙක් කැරෙන්න. ඒ රටවල ධර්මයේ ගැන පැහැදිලා ධර්මයේ තුල හික්මුණ කිහිප දෙනෙක් කැරෙන්න. ඒ රටේ බොහෝ පිරිසකට මේ කුසලයේ කියන වචනේ අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම පින කියන වචනේ අහන්න ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒ රටේ කුසල් කරන අය, පින් කරන අය කොයින් දකින්නද? නේ? එතකොට අපට පේනවා මේ ලංකාව ඉපදිච්ච ටික දෙනෙකුට ලැබිච්ච සුළු අවස්ථාවක් තමයි කුසල් දහම් කරන්න, පින් කරන්න මේ ලැබිච්ච අවස්ථාව. අපි ගත්තොත් පින්වත්නි අපේ අනාගත දරු පරම්පරාවලට අපට මේ අහන්න ලැබෙන කුසලය අපට මේ අහන්න ලැබුණු පින පිළිබඳ කතාව මේ ධර්මයේ හැසිරීම පිළිබඳ කතාව සංසාර දුකින් නිදහස් වීම පිළිබඳ කතාව චතුරාර්ය සත්‍ය පිළිබඳ කතාව පටිච්ච සමුප්පාදයේ පිළිබඳ ධර්මය චතුර ඒ වගේම ධාතු පිළිබඳව ධර්මය ඒ වගේම පංච උපාදානස්කන්ධය පිළිබඳව ධර්මය මේවා අනාගතේ මිනිසයාට මේ විදිහට පිරිසිදුව අහන්න ලැබෙන්නේ. ඒ වගේම අනාගතේ මිනිසයාට මෙවැනි ධර්මයක් ලෝකේ තිබ්බාද කියලාවත් සොයාගන්න බැරි විදිහට අතුරු දහන් වෙන කාලයක් එනවා. ඉතින් ඒක නිසා පින්වත්නි අනාගතේ අපට නැවත මිනිස් ලෝකේ ඉපදිලා පළක් තියනවද? නැහැ. නේ?
දැන් අපි දන්නවා අපි සුගතිය කියලා යම් ලෝක ප්‍රමාණයකට සුගතිය කියන නම භාවිතා කරනවා. සුගතිය කියලා භාවිතා කරන ලෝක මොනවාද? ඔව් දෙවියන්ට අපි කියනවා ඔව් සුගති ලෝක කියලා. නේ? ඒ වගේම අපි මනුස්ස ලෝකෙට භාවිතා කරේ නැද්ද සුගතිය කියලා? භාවිතා කළා. නේ? දෙවි ලෝකේ දෙවුරු චුත වෙන්න ලං වෙනකොට ඒ වටේ ඉන්න දෙවුරු මොකද කියන්නේ? සුගතිය හිත පිහිටව ගන්න කියලා. ඒ සුගතිය මොකද්ද? මේ මනුස්ස ලෝකේ. හැබැයි ඒ දෙවිවරුත් එදා සුගතිය හිත පිහිටව ගන්න කිව්වේ ගෞතම බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙලා හිටියේ නිසා. මේ මනුස්ස ලෝකේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තිබ්බ නිසා. දැන් අනාගතේ දිවි ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ඉන්න දෙවියෙක්ටවත් මනුස්ස ලෝකේ ධර්මය අහන්න ඉඩ කඩක් තියෙයිද? නෑ නේ. දෙවියෙක්ටවත් ඉඩ කඩක් නැත්තම් නේ අපි ගැන කවර කතාද? එහෙනම් අපට අභියෝගයක් තියෙනවා පින්වත්නි, අපේ ජීවිතේ ඊළඟ තැන හිත පිහිටව ගන්න කොහෙද කියන තැන. නේ? දැන් අපි දන්න ලෝක ගොඩක් තියෙනවා. නේ? දැන් ඔබ කැමතිද නිරේ උපදින්න? නෑ. තිරිසන් ලෝකෙ උපදින්න? නෑ. පෙරේත ලෝකෙ උපදින්න? නෑ. ඒ වගේම අකමැති වෙන්න ඕන තව තැනක් තියෙනවා. මොකද්ද? මනුස්ස ලෝකෙ. නේ? එතකොට අනාගතේ එහෙනම් අපිට දැන් මේ විදිහට ගත්තම ඉපදෙන ලෝකයක් නැද්ද අපට? දෙය අනිවාර්යෙන් ඉපදෙන්න මේපැයි නේ. ඇයි අපි මරණයටපත් වෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කළත් අරහත්ත්වයටපත් තුන් නැත්නම් අපට මොන ලෝකයක හරි ඉපදෙන්න වෙනවනේ නේ? අනාගාමී වුණත් බ්‍රහ්ම ලෝකයක යන්න වෙනවා නේ? දෙය වගේ වෙලා ඉපදෙන්න ලැබුණ එක හොඳයි. නමුත් අපිට එහෙම ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අපිට කියලා ඉපදෙන්න ලෝකයක් අපි හදාගෙන තියෙන්න ඕන. නේ? එතකොට මනුස්ස ලෝකෙත් අනාගතේ ඇවිල්ලා පළක් නැත්තම් අපිට යන්න තියෙන තැන මොකද්ද? දෙවියන් අතර. නේ? එතකොට දෙවියන් අතරත් පින්වත්නි උස් පහත් කියලා ભેදයක් තියෙනවා. දැන් අපි දන්න ප්‍රධාන දිවි ලෝක කීයක් තියෙනවද? 6ක් තියෙනවා. නේ? එතකොට පටන් ගන්නේ මොන දිවි ලෝකෙන්ද? ඔව් චාතුම් මහරජකෙන්. එතකොට චාතුම් මහරජකේට පින්වත්නි බූමාටු දෙවිවරුත් අයිති වෙනවා. ඒ කියන්නේ දෙවියන් අතර ඉන්න අල්පේශාක්‍ය දෙවිවරු, මහේශාක්‍ය දෙවිවරු නෙවෙයි. එතකොට අපි උත්සාහ කරන්නට ඕන ඒ වගේ අල්පේශාක්‍ය දෙවිවරු අතර උපදින්න නැතුව මහේශාක්‍ය දෙවිවරු අතර උපදින්න. දැන් අපේ බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකෙට ආවේ කුමන දිවි ලෝකයක ඉඳලාද? තුසිත දිවි ලෝකෙ ඉඳලා. අන්න ඒ වගේ දිවි ලෝකයකට යන්න ලැබුණොත් ඒ දිවි ලෝකවල ගොඩාක් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මාර්ගඵල ලබලා ඒ ධර්මයේ ගැන පැහැදිච්ච මාර්ගඵලලාභී දෙවිවරු. ඉතින් අපි ඒ වගේ දිවි ලෝකයකට ගියොත් එහෙම ඊළඟට අපේ කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙන්නේ කවුද? මගඵලලාභී දෙවිවරු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරිච්ච දෙවිවරු. හැබැයි පින්වත්නි සමහර දෙවිවරු ඉන්නවා දෙවියන් අතර ඉපදිලත් සන්තෝෂයටපත් වෙන්නේ නැති දුකටපත් වෙන දෙවිවරු ඉන්නවා. දැන් ඔබ එහෙම අහලා තියෙනවද? ඈ හැම දෙවිවරුම සතුටටපත් වෙනවද? නැහැ. දැන් මනුස්ස ලෝකේ ඇවිල්ලා මනුස්ස ලෝකේ හැමෝම සන්තෝෂයටපත් වෙනවද? නැහැ. නේ? ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ දෙවියන් අතරත් ඉන්නවා එහෙම සම්පූර්ණයෙන්ම සතුටටපත් වෙන්නේ නැති දෙවිවරු, දුකටපත් වෙන දෙවිවරු දෙවියන් අතර ඉන්නවා. ඉතින් අද අපි ඉගෙන ගන්න දේශනාවේ සඳහන් වෙන්නේ මනුස්ස ලෝකෙද්දී පින් කරගෙන දෙවියන් අතර ඉපදිලත් සන්තාපයටපත් වෙන, දුකටපත් වෙන දෙවිවරු ගැන. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමේ. මේ සූත්‍රේ නමත් දෙවියන්ගේ නමින්ම තමයි තියෙන්නේ. දේවතා සූත්‍රය. මතක තියාගන්න ලේසියිනේ. මොකද දේශනාවේ නම? දේවතා සූත්‍රය. එතකොට මේ දේශනාව අඩංගු වෙන්නේ අංගුත්තර නිකායේ 5 වෙනි කොටසේ. අංගුත්තර නිකායේ 5 වෙනි කොටසේ තමයි කරුණු 8 බැගින් සහ 9 බැගින් වදාළ දේශනා තියෙන්නේ. එතකොට මේ දේශනාව කරුණු 9 බැගින් වදාළ කොටසේ තමයි තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දෙවිවරු වෙන්නේ කොයි වගේ වෙලාවටද? ඕ රාත්‍රී කීයේ කී අතරද?
ඔව් ඒ වගේ මධ්‍යම රාත්‍රී වේලාවට තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දෙවුරු වෙන්නේ. එතකොට පින්වත්නි දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට දෙවුරු පිරිසක් එක්කෙනෙක් නෙවෙයි කණ්ඩායමක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ ගාවින් ඉඳගත්තා. ඒගොල්ලෝ හිටගත්තා. ඊට පස්සේ හිටගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඉස්සර අපි ජීවත් වුණේ මනුස්ස ලෝකේ. කොයි ලෝකෙද ජීවත් වෙලා තියෙන්නේ? මනුස්ස ලෝකේ. ස්වාමීනි භාගතුන් වහන්සේ ඉස්සර මනුස්ස ලෝකේ අපි ජීවත් වෙනකොට අපේ ගෙදරට ස්වාමීන් වහන්සේලා වැඩියා. ස්වාමීනි භාගතුන් වහන්සේ අපේ නිවසට ස්වාමීන් වහන්සේලා වඩිනකොට අපි උන්වහන්සේලා දැකලා උන්වහන්සේලා ගැන හිත පහදව ගත්තා. මොකද්ද කරගෙන තියෙන්නේ? හිත පහදවගෙන කියනවා. හැබැයි ස්වාමීනි භාගතුන් වහන්සේ අපට එක දෙයක් කරගන්න බැරි වුණා කියනවා. මොකද්ද බැරි වුණේ? අනේ ස්වාමීනි වන්දනා කරගන්න බැරි වුණා කියනවා. මොකද්ද එහෙනම් කරගන්න බැරි වෙලා තියෙන්නේ? වන්දනා කරගන්න බැරි වෙලා කියනවා. ස්වාමීනි දෙවියන් අතර ඉපදුනා තමයි කියනවා. හැබැයි ස්වාමීනි දැන් අපි හරියට දුක් වෙනවා කියනවා. අපි හරියට පසුතැවෙනවා කියනවා. ස්වාමීනි අපි ඉපදීච්ච දිව්‍ය ලෝකේ හීන කායිකයි කියනවා. අල්පේ ශාක්‍ය නෑ කියනවා. ස්වාමීනි අසම්පූර්ණ පුණ්‍ය කර්මයකින් යුක්තව, ඒ කියන්නේ පින කියන දේ සම්පූර්ණයෙන් කරගන්න බැරි වෙච්ච නිසා අපි දැන් හීන කායික දෙවියන් අතර ඉපදිලා දුක් වෙනවා කියනවා. අනේ ඉස්සරහට තව පින් කරගන්න තියෙද්දි නෙව මනුස්ස ලෝකෙන් චුත වෙලා බාගෙට පින් කරගෙන දෙවියන් අතර ඉපදුනේ කියලා. දැන් එතකොට බලන්න දෙවියන්ට උනත් දෙවියන් අතර ඉපදුනාට පස්සේ දැන් ඒගොල්ලන්ට තේරෙනවා හිත පහදව ගත්ත පිනට නම් මෙච්චර දෙයක් අපට ලැබුණේ. වන්දනා කරා නම් තව කොහොම ලැබෙයිද කියලා නේ. ඒ තමන්ගේ විපලිසර භාවයේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ. දැන් ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ දවසක් අලුයම පාන්දර අවදි වෙලා සාමාන්‍යයෙන් උන්වහන්සේ දෙවිසින් බලනවා අද මා කහට් කාටද පිහිට වෙන්න ඕන කියලා. ඉතින් බලද්දි බුදුරජාණන් වහන්සේ දැක්කා සැඩොල් ස්ත්‍රියක්, පහත් කුලේ ඉපදිච්ච ස්ත්‍රියක් අද මරණයට පත් වෙන සූදානම්. මේ ස්ත්‍රී මරණයට පත් වෙලා යන්නේ කොහෙද? පෙරේත ලෝකේ. දැන් මේක දුගතියක්ද නැද්ද? දුගතියක්. දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ස්ත්‍රියට ගව දෙනක් ඇනලා තමයි මරණයට පත් වෙන්නේ නියමිත. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? දැක්ක මෙයාට පිනක් තියෙනවා පෙරේත ලෝකෙන් නිදහස් වෙලා සුගතියකට යවන්න. දැන් පෙරේත ලෝකෙ යන්න හිටපු කෙනෙක් ඒ ලෝකෙන් නිදහස් කරවලා සුගතියට යවන්න නම් සාමාන්‍යයෙන් බලවත් පිනක් කරන්න එපේ නේද? බුදුරජාණන් වහන්සේ මේ සැඩොල් ස්ත්‍රී ඉන්න තැනට උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා මේ සැඩොල් ස්ත්‍රිය ගාව හිටගත්තා. හිටගෙන දැන් භාග්‍යතුන් වහන්සේම මෙයාට කියනවා පින්වත් ස්ත්‍රිය ඔබ හිත පහදව ගන්න කිව්වා. මේ තමයි කිව්වා මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි වරට ලෝකයට පහළ වී වදාළ මහා ඍෂිවරයාණන් වහන්සේ, රාගදේශ මොහු දුරුකල උත්තමයාණන් වහන්සේ, මේ ලෝකේ සම්බුද්ධත්වයට පත් වී වදාළ උත්තමයාණන් වහන්සේ, මේ ගුණ තියෙන උත්තමයාණන් වහන්සේ ගැන ඔබ දැකලා හිත පහදවගෙන වන්දනා කරන්න කිව්වා. දැන් මේ සැඩොල් ස්ත්‍රිය බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා. බලද්දි දැක්කා රන්වන් දේහයක් තියෙනවා නේ. උන්වහන්සේගේ ජීවිතේ පිවිතුරු භාවය උන්වහන්සේගේ රූපින් දිස් වෙනවා. මේ සැඩොල් ස්ත්‍රිය බොහෝම හොඳට හිත පහදවගෙන වන්දනා කළා. දෙන්න අතේ දෙයක් නෑ, පූජ කරගන්න කියලා දෙයක් නෑ, ජීවිතේ වෙන පිනකුත් කරලා නෑ. ඉතින් මේ සැඩොල් ස්ත්‍රිය බුදුරජාණන් වහන්සේ දිහාට වන්දනා කරගෙන ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට වැඩියා. දැන් මෙයා නැවත හැරිලා වන්දනා කරගෙන ඉන්නවා. ඉන්නකොට ටික වෙලාවක් යනකොට අර බුදුරජාණන් වහන්සේ දිවසින් දැකපු සිද්ධිය වෙනවා. ගව දෙනක් එන ඇවිල්ලා එනලා මෙයා මරණයට පත් වෙනවා. මරණයට පත් වෙලා මෙයා ගිහිල් උපදිනවා දෙවියන් අතර. දවසක් මේ වගේම බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මේ විදිහට බබළු වාගෙන එක්තරා දෙවගණක් එනවා.
ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ තමයි කියන මට අනුකම්පා කළේ මට දැන් විශාල විමානයක් පහළ වෙලා තියෙනවා කියනවා මගේ උපස්ථානයේට අප්සරාවිය බර ගානක් ගොඩාක් දෙනෙක් ඉන්නවා කියනවා ස්වාමීනි මට මේ පින කරගන්න උදව් කරේ ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේට වන්දනා කළ පිනෙන් කියනවා මම දෙවියන් අතර උපන්නේ එහෙනම් ඒ කාට වන්දනා කරලාද බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දැන් බලන්න දැන් සමහර අයට හිතෙන්නේ මේක පොඩි පිනක් වගේ නේද බුදුරජාණන් වහන්සේ වදාළ ඇත්තටම මේක පොඩි පිනක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා පොඩි පින වුණත් මග හැරගන්න එපා කියලා හිස් කලයකට වතුර බින්දුව බින්දුව වැටෙද්දී හිස් කලේ පිරෙන වැරෙන්න ඒක හිස් වෙන්නේ නැහැ කිව්වා ඒ වගේ පින කියන එක ජීවිතේ මේක පොඩි පිනක් නේ කියලා අපතිදා ගන්න එපා කිව්වා ඒ පොඩි පින හරි ජීවිතේට එකතු කරගන්න කිව්වා දැන් සමහර ඉන්නවා ස්වාමීන් වහන්සේ නමක් දැක්කට ගණන් ගන්නවද නෑනේ බස් එකක යද්දි සීට් එකක් දෙන්න බැරිය කොච්චර ඉන්නවද බෞද්ධයෝ නේ දාසපොට උනත් කලාතුරකින් එන කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් දැකලා වන්දනා කළොත් මොකක්ද එයාට රැස් වෙන පින එක්තරා තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ නිවසකට වැඩියට පස්සේ කවුරු හරි කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේව දැකලා හිත පහදවා ගන්නව නම් එයාට ඒ මොහොතේ රැස් වෙන පින සග්ගං සුගතින් පටිපදම් පටිපන්නෝ හෝති එයාට ඒ මොහොතේ රැස් වෙන පින සුගති ඉපදෙන්න උපකාර වෙනවා කියනවා බලන්න කොච්චර බලවත් පිනක්ද කියලා මේ නිකන් දැකලා හිත පහදවගෙන නේ නිකන් දැකලා හිත පහදව ගත්තත් එහෙමනම් නේ අපි ඊළඟට බලමු වන්දනා කළොත් නේද දැන් මේ දෙවුරු කණ්ඩායම දැන් මේගොල්ලන්ට මොකද්ද කරන්න බැරි වෙච්ච පින වන්දනා කරගන්න බැරි වෙච්ච පින තමයි කරන්න බැරි වෙච්ච පින නේ එතකොට දැන් මේ දෙවුරු ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට තව දෙවුරු කොටසක් එනවා ඇවිල්ලා කියනවා ස්වාමිනී භාගතුන් වහන්සේ අපිත් ඉස්සර මනුස්ස ලෝකෙ හිටි අපේ නිවසටත් ස්වාමීන් වහන්සේලා වැඩියා ස්වාමීනි අපි දැකලා හිත පහදව ගත්තා ස්වාමීනි දැකලා හිත පහදව ගත්ත විතරක් නෙවෙයි අපි වන්දනත් කළා කියනවා ස්වාමීනි අපි උන්වහන්සේලාට වන්දනා කළා හැබැයි ස්වාමීනි අනේ මෙතනින් වැඩ ඉන්න කියලා ඉඳගන්න ආසනයක් පූජා කරගන්න බැරි වුණා කියනවා ගැන හිටගෙනම කතා කරලා ඔව් හිටගෙනම පිටත් කරලා නේද අනේ මෙතනින් වැඩ ඉන්න කියලා එදා ආසනයක් දුන්නනම් අද මේ දෙවුරු ඒ කාරණේ හේතුවෙන් විපිලිසර භාවයට පත් වෙනවද නෑ කීන ස්වාමිනි භාගතුන් වහන්සේ වන්දනා කරලා හිත පහදවගෙන දෙවියන් අතර ඉපදුනා කියනවා හැබැයි ස්වාමිනි භාගතුන් වහන්සේ අපි ඉපදිච්ච දිවි ලෝකේ හීන කායිකයි කියනවා ඒක නිසා අපි හරියට දුක් වෙනවා කියනවා අනේ මනුස්ස ලෝකෙ ඉද්දි පින භාගයට කරගත්තා කියලා අසම්පූර්ණ පුණ්‍ය කර්මයකින් යුක්තව දෙවියන් අතර ඉපදුනා කියලා අපි දැන් දුක් වෙනවා කියනවා එහෙනම් බලන්න දැන් ඔබ දැන් සූදානම් වෙන්න ඕන දෙවියන් අතරට යනකොට අර වගේ දුක් වෙන දෙවුරු වෙලා යන්නද එහෙනම් හොඳ සතුටින් යන්න අපි බලමු අන්තිමට මේ දේශනාවේ කවුද සතුටු වෙන දෙවුරු කියලා නේ දැන් එතකොට ඔබ මේ මොහොතේ ඉඳලා හිත පිහිටව ගන්න ඕන කොහේ යන්නද දෙවියන් අතර උපදින්න ඒ අපිට තියෙන එකම අනාගත ආරක්ෂිත ස්ථානය නේ එතකොට එතෙන්ට යද්දී අපි යන්න ඕන මේ හිත විපිලිසර භාවයෙන් යුක්තව නෙවෙයි අපි ඉතා සතුටින් එතෙන්ට යන්න ඕන නේද දෙවි දිවුරු ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට තව දිවුරු කොටසක් එනවා ඇවිල්ලා කියනවා ස්වාමිනි භාගතුන් වහන්සේ අපිත් ඉස්සර මනුස්ස ලෝකෙ හිටියේ මනුස්ස ලෝකෙ ඉන්නකොට ස්වාමීනි අපේ නිවසටත් ස්වාමින් වහන්සේලා වැඩියා ස්වාමිනි භාගතුන් වහන්සේ අපි උන්වහන්සේලාට වන්දනා දැකලා හිත පහදව ගත්තා ඊළඟට අපි උන්වහන්සේලාට වන්දනා කළා ඊළඟට උන්වහන්සේලාට වැඩ ඉන්න කියලා ආසනිකුත් පූජා කළා හැබැයි ස්වාමිනි භාගතුන් වහන්සේ අපිට එක දෙයක් කරගන්න බැරි වුණා කියනවා මොකද්ද කරගන්න බැරි වෙච්ච දේ අනේ දානි ටිකක් පූජා කරගන්න බැරි වුණා කියනවා දැන් එතකොට අර ඔක්කොම කරත් මොකද්ද කරගන්න බැරි වෙලා තියෙන්නේ දානි ටිකක් දෙන්න බැරි වෙලා දැන් ඔබ සමහර තැන්වල අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ පිළිනු පිට්ටුවක් පූජා කරගෙන තමන්ට තිබිච්ච ඉදිකට්ට පූජා කරගෙන දෙවියන් අතර ඉපදිච්ච අය එතකොට ඒ අය දෙවියන් අතර ඉපදිලා බල සම්පන්න බොහෝ පව්භෝග සම්පත් ලැබෙන දෙවුරු බවට
පත් වෙලා දිව්‍ය ආයුෂ වර්ණ සැප බල වලින් අධිපති භාවයෙන් ඒ අය අනිත් දේවරුන්ට වැඩි උසස් විදිහට ඉපදිලා එතකොට එතනේ අය පින කරගත්තේ බලවත් ශ්‍රද්ධාවකින් යුක්තව දැන් මෙතන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙන්න හදන්නේ අප්‍රමාදයේ නැමැති දහම් කාරණේ පිළිබඳව ඒ කියන්නේ පින කරගන්න ප්‍රමාද වෙන්න එපා කියලා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සීල කුසල් දහම් අතර මොකද්ද ප්‍රධාන වෙනවා කිව්වේ අප්‍රමාදේ නේ සීල කුසල් දහම් අතර ඒ සීල කුසල් දහම් එකට එකතු කරලා ගන්න පුළුවන්කෝ අප්‍රමාදේ නැමැති වචනයට දැන් උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ තන්තිමිට දේශනා කළේ මොකද්ද අප්‍රමාදී වෙන්න කියලා නේ එතකොට ඒ අප්‍රමාදී කියන වචනේ ඒ අප්‍රමාදී කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ පුරා වසර 45ක් පුරාවට දේශනා කළේ. එතකොට මෙතන අපි මේ ධර්මයේ තේරුම් ගන්න ඕන මේ දහම් පරියාය තේරුම් ගන්නට ඕන අන්නේ අප්‍රමාදී කියන දේ මුල් කරගෙන. නේද? පින කරගන්න ප්‍රමාද වෙන්න හොඳ නෑ කියන කාරණේ මුල් කරගෙන තමයි දැන් ඉගෙන ගන්න ධර්මයේ තේරුම් ගන්නට ඕන. ඉතින් අර දෙවිවරුන්ට දානේ පූජා කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඒ දෙවිවරු ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට තව දෙවිවරු කොටසක් එනවා. ඇවිල බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අපිත් ඉස්සර මනුස්ස ලෝකෙ හිටියේ. අපිත් ඉස්සර මනුස්ස ලෝකෙ ඉන්නකොට අපේ නිවසටත් ස්වාමින් වහන්සේලා වැඩියා. වැඩෙනකොට අපි උන්වහන්සේලාව දැකලා මොකද්ද කළේ? හිත පහදව ගත්තා ඊළඟට වන්දනා කළා ඊළඟට ආසනයක් පූජා කළා ඊළඟට දානේ පූජා කළා ඊළඟට මේ දෙවුරු කියන ස්වාමීනි මේ ඔක්කොමත් කරගෙන අපට ඒත් එක දෙයක් කරගන්න බැරි වුණා කියනවා මොකද්ද ඒ දේ ඕ ළඟින් ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න බැරි වුණා කියනවා දැන් එතකොට සමහරු ඉන්නවනේ දානි දීලා හදිස්සියට දුවන්න බලාගෙන නේ එහෙම නැතුව එහෙනම් මොකද්ද කරන්න ඕන? ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඇයි පින්වත්නි බුදු කෙනෙක් වදාළ ධර්මය අපට හැම ජීවිතයකම ශ්‍රවණය කරන්න ලැබෙනවද? හැම ජීවිතයකම ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැහැ. ඒක කරන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. නේද? දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සමහර ජීවිත තියෙනවා කියනවා අපට හොඳට ශ්‍රද්ධාව තියෙනවා කියනවා. ඒ වගේම දන් දෙන දේවල් ඕන තරම් තියෙනවා කියනවා. හැබැයි මහණෙනි ශ්‍රාවක සංඝරත්නයේ ලෝකෙ නෑ කියනවා. එදාට කොච්චර දන් දුන්නත් ඒ දානේ මහත්ඵල වෙන්නේ නෑ කියනවා. එහෙනම් එදාට දානමේ පින කරගන්නත් බෑ. ධර්ම ශ්‍රවණමේ පින කරගන්නත් බෑ. නේ? ඒ වගේම කියනවා මහණෙනි සමහර ජීවිත තියෙනවා කියනවා. ඒ වගේ ජීවිත කාලවල ශ්‍රාවක සංඝරත්නයේ ලෝකෙ වැඩ ඉන්නවා කියනවා. දෙන්න ධනයක් තියෙනවා කියනවා හිත පහදින්නේ නැහැ කියනවා බණහන් හිත පහදින්නෙත් නැහැ දන් දෙන්න හිත පහදින්නෙත් නැහැ ඉතින් ඒකිනුත් ඔබ නිදහස් වුණාද නැද්ද ඒකිනුත් නිදහස් වුණා සමහර ජීවිත තියෙනවා කියනවා ශ්‍රාවක සංඝරත්නයත් ලෝකෙ වැඩ ඉන්නවා කියනවා දන් දෙන්න ඕන කියලා හිතෙනවා කියනවා දෙන්න දෙයක් නැහැ කියනවා දොබහල තියෙනවද අර ඒක සාටක බඹුණගේ කතාව නේ තුන් යන් රාත්‍රියේ පුරාවටම කල්පනා කළා තමන්ගේ උතුරු සලුව දෙනවද නැද්ද දෙනවද නැද්ද කියලා නේ එයාට එහෙම කල්පනා කරන්න උනේ ඇයි එයාට උඩට පොරව ගන්න තිබ්බේ එයාටයි බිරිඳටයි එක සලුවයිනේ නේ ඉතින් සලු දෙකක් තිබ්බනම් ආයි හිතන්න වෙලාවක් තියෙනවද අර සලුව එකක් දෙනවනේ නේ අන බලන්න එතකොට තමන්ට යම් ධනයක් තියෙනවා කියන එක පිනක් කරගන්න ඇත්තටම උපකාර වෙන දෙයක් දැන් ඒ වගේ වෙලාවට දැන් සමහරු ඉන්නවා එයාට තියෙන ඉදිකට්ට විතරයි. හැබැයි එයා අතහරියත් අතහරින්නේ තමන්ගේ සම්පූර්ණ ශේෂතම. නේ? ඒ වගේ වෙලාවට එයාට රැස් වෙන පින වැඩි. ඇයි ඒ? තමන් ඒ වෙලාවට අතහරින්නේ ඕ තමන් ගාව තියෙන උපරිම දේ. සමහරුන්ට තියෙන උපරිම දේ තමයි දංකුඩ ටික, බත් හැලිය තියෙන. ඒ ටික තමයි එයා අතහරින්නේ. සමහරුන්ට අතහරින්න තියෙන එකම දේ පිළිණු වෙච්ච පිට්ටුව. ඒක එයා අතහරිනවා. ඒකත් අතහැරීම බොහෝම හොඳට ශ්‍රද්ධාවෙන් දන් දෙන කෙනෙකුයි අර ඉදිකට්ට පූජා කරන කෙනාගිනුයි ඒ දෙන්නගේ ශ්‍රද්ධාව එක වගේ. ඒ අරය පූජා කරන්නේත් බොහෝම ශ්‍රද්ධාවෙන් පොඩි දෙයක් උනත්. මොකද එයාට තියෙන එච්චරයි. නේද? ඉතින් ඒක නිසා
අපට මේ සසරේ පින්වත්නි යනකොට දන් දෙන්න ලැබෙන අවස්ථා ඉතාම සීමිතයි. පින් කරගන්න ලැබෙන අවස්ථා ඉතාම සීමිතයි. ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන අවස්ථා ඉතාම සීමිතයි. මේ ජීවිතේ ගොඩාක් කරගන්න වගේ පෙනුනට දැන් අපි කියමු මෙතනින් එහාට හදිසි අපට ධර්මය අවබෝධ කරගන්න බැරුව අපි නැවත සසරට වැටුනොත් ආයි ජීවිත කීයක් දන් දෙන්න අවස්ථාව නොලැබෙයිද? ධර්ම ශ්‍රවණය කරන්න තියෙන අවස්ථාව නොලැබෙයිද? දැන් එහෙම නොලැබිච්ච ජීවිත කොච්චර තිබ්බද අතීත සසරෙනේ? ඒකනේ මෙච්චර අපි සංසාරේ ආවේ නේ? නැත්තම් මෙච්චර එනවද? නෑ. එතකොට බලන්න මේ දෙවුරුන්ට මනුස්ස ලෝකෙ ඉපදිලත් පින් කරගන්න අවස්ථාව ලැබිලත් හරියට පින කරගන්න බැරි වුණා නේ? සමහර විට ඒගොල්ලන්ට මේ ධර්මය ඒගොල්ලන්ට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්න නැතුව ඇති. දැන් ඔබට ලැබෙනවා නේ? එතකොට ඔබට මේ අවස්ථාව මගහැරෙන්න පුළුවන්ද? බෑ. ඇයි? ඔබට මේ අවස්ථාව කරගන්න තියෙන විදිහ ඔබට දැන් අහන්න ලැබෙනවා. එතකොට අහන්න ලැබිලත් කරගන්න බැරි වුණොත් එදාට මේ දෙවිවරුන්ට වැඩිය දුක් වෙන්න වෙනවා නේ? ඇයිද? ඒ දෙවිවරුන්ට නම් අහන්න ලැබිලා නැහනේ නේ? අනේ අපට මේක අහන්න ලැබිලත් අපට මේක හරියට කරගන්න බැරි වුණා කියලා එදාට අන්න අර දෙවිවරුන්ටත් වඩා අපට දුක් වෙන්න වෙනවා නේද? ඔන්නේ දෙවිවරු ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට තව දෙවිවරු කොටසක් එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමිනි භාගතුන් වහන්සේ, අපිත් ඉස්සර මනුස්ස ලෝකෙ හිටියේ. අපිත් ඉස්සර මනුස්ස ලෝකෙ ඉන්නකොට අපේ ගෙදරට ස්වාමීන් වහන්සේලා වැඩියා. ස්වාමිනි, අපි උන්වහන්සේලාව දැකලා හිත පහදව ගත්තා. ඊළඟට උන්වහන්සේලාට වන්දනා කළා. ඉඳගන්න කියලා ආසනයක් පූජා කළා. දැන් සමහර තැන්වල තියෙනවා ආසන පූජා කරලා පින විමානවත්තු පටන් ගන්නෙම ආසන පූජා කළ පිනගෙන සඳහන් වෙන මේ විමානවත්තු වලින්. ඒ වගේ තියෙනව සමහරු මේ ආසන පූජා කරලා ඒ අයට ලැබිලා තිනු හිතේ වේගින් යන්න පුළුවන් දිව්‍ය රථ. දැන් සුළුපට පිනක්ද? ඇයි පූජා කරන්නේ? ශ්‍රාවක සංඝරත්නේ සිහිපත් කරගෙන නේද? දැන් නිකන් ගෙදරකට වැඩියත් සුදුරෙද්දක් දාලා ආසනයක් පූජා කළොත් අන්න රැස් වෙනව අර පින. බුදුරජාණන් වහන්සේ වදාලා එක තැනක, යම් කෙනෙක් සංඝයාට වැඩඉන්න කියලා ආසනයක් පූජා කළොත් උච්චා කුලීනං පටිපදම් පටිපන්නෝ හෝති, එයාගේ පින නැමිතේ ප්‍රතිපදාව එයා සකස් කරන්නේ උසස් කුලයක උපදින්න කියනවා. එතකොට අපි දන්නේ නැතුණාට හැමතිස්සෙම පිනකින් යම්කිසි දෙයක් අපේ ජීවිතේට සැපේ පිණිස එකතු වෙනවා. පිනෙන් එකතු වෙන්නේ සැපේ පිණිස දෙයක්. එතකොට දැන් මේ අපි භුක්ති විඳින්නෙත් අපි පෙර සසරේ රැස් කළ පිනක විපාකයක් නේද? එතකොට පින ගැන හරියට දන්න කෙනා මේ වගේ පොඩි පිනක්වත් අතාරීද? මේ ඇත්තටම පොඩි පින් නෙවෙයි. දැන් සමහර ඉන්නවා පාරක දැක්කම ස්වාමීන් වහන්සේනමක් හදිසියකට නේ, බස් එකක දැක්කම සීට් එකක් දෙන්නේ නේ, ආසනයක් පූජා කළොත් එයාට රැස් වෙන පින මොකද්ද? සුගති උපදින්න පුළුවන් නේ, ඊට පස්සේ උසස් කුලයක උපදින්න පුළුවන්, මේ වගේ පසුනොත වෙන තැනක යන්න පුළුවන්. ඒ ඔක්කොම මග හැරගන්නවා. පින් කරන අවස්ථාව මේ අත ළඟට ලැබිලා එයාට හිතෙන්නේ මොකද්ද? අනේ මම දැන් මේ ආසනේ අහක බලා ගන්නවා නේ, తాවකාලික සැපේට අහු වෙලා ඉන්නේ. දැන් අපිට බස්වල හිටගෙන යන්න බැරිද? පුළුවන්නේ නේද? නමුත් తాවකාලික සැපේකට අහු වෙලා එයාට තේරෙන්නේ තමන්ගේ අතට ලැබිච්ච පින ගැන නේ. එතකොට බලන්න දැන් ඒගොල්ලන්ට හිතෙන්නේ ඒගොල්ලෝ සසරේ මේ ජීවිතයෙන් පස්සේ හොඳ තැනකට යයි කියලා. ඒගොල්ලන්ට මේ ජීවිතේ ගැන තේරුමකුත් නැහැ, අනාගත ජීවිත ගැන තේරුමකුත් නැහැ, පරලොව ගැන තේරුමකුත් නැහැ. එයාට තේරෙනව නම් මේ යන්නේ සසර ගමනක කියලා, කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතයක් කියලා, මේකේ පිනක් කරගන්න ඕන කියලා. අර අච්චර වටින පින මග හරියද? නැහැ. ඒක එයා කොහොම හරි කරගන්නවා. එතකොට බලන්න හැමදාම ජීවත් වෙනවා කියන අදහස තියෙන මනුස්සයන්ට පින ගැන තේරුමක් නැහැ. අපි මේ සසර ගමනක යනවා කියලා දන්නේ නැති මිනිස්සයන්ට පින ගැන තියෙන ඒක ඒගොල්ලන්ගේ වටිනාකම තේරෙන්නේ නැහැ, පිනේ වටිනාකම. ඉතින් ඒක නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනා ඉගෙන ගන්න අපි දැනගන්න ඕන පිනේ වටිනාකම ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගාවට තව දෙවිවරු කොටසක් එනවා. දැන් ඔන්න අපි ඉන්නේ කොයි තැනද? ධර්මයේ බණ අහන තැන. දැන් මේ ඉන්නෙත් කොතනද? බණ අහන තැන නේද?
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අර දෙවුරු කියනවා අපිත් ඉස්සර මනුස්ස ලෝකෙ හිටියේ මනුස්ස ලෝකෙ ඉන්නකොට ස්වාමීනි ඔන්න අපේ නිවසට ස්වාමීන් වහන්සේලා වැඩියා වැඩියට පස්සේ අපි ඉස්සල්ලාම කළේ මොකද්ද දැකලා හිත පහදව ගත්ත එක ඊළඟට වන්දනා කළා ඊළඟට ආසනයක් පූජා කළා ඊළඟට දානි පූජා කළා ඊළඟට ස්වාමිනි භාගතුන් වහන්සේ අපි ධර්මයේ ශ්‍රවණය කළා කියනවා ධර්මයත් ශ්‍රවණය කළා කියනවා හැබැයි එක දෙයක් කරගන්න බැරි වුණා කියනවා දැන් අපි හිතන්නේ බණ ඇහුවට පස්සේ ඔක්කොම හරි කියලානේ නේ එතනින් පිනිවර වෙන්නේ නෑ තව ඉස්සරහට මේක යනවා මොකද්ද මේගොල්ලොන්ට කරගන්න බැරි වෙලා තියෙන්නේ නෑ කියනවා ස්වාමිනි භාගතුන් වහන්සේ අපිට මේ ධර්මයේ ඕහිත සෝතෝ ධම්මං සුනිම්හ ස්වාමිනි භාගතුන් වහන්සේ අපිට මේ ධර්මයේ කන්්‍යුමාගෙන ශ්‍රවණය කරන්න බැරි වුණා කියනවා එහෙනම් බණ නිකන් අහලා වැඩක් තියෙනවද නෑ කොහොමද බණ ශ්‍රවණය කරන්න ඕන කන්්‍යුමාගෙන නේ දැන් එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්නවා කියන බණ අහන අය වර්ග තුනක් සමහරු ඉන්නවා කියනවා ඒ අය හරියට මේ අනිත් පැත්ත හරවපු හිස් කලගෙඩියක් වගේ කියනවා ඒ අයට බණ කොච්චර කිව්වත් එකක්වත් අස්සට දාගන්නවද නෑ ඒ අය මේ මුලමෙද අග පිරිසිදු ලෙස දේශනා කරන මේ ධර්මය සුවක්කාත ධර්මය ඒ අය මනාකොට ශ්‍රවණය කරන්නේ නෑ කියනවා ඒකේ අර්ථ විමසන්නේත් නෑ කියනවා තව කොටසක් ඉන්නවා කියනවා මුලමෙද අග පිරිසිදු ධර්මයේ දේශනා කරනකොට හොඳට අහගෙන ඉන්නවා කියනවා හොඳට අහගෙන ඉන්නකොට ඒගොල්ල මේ ධර්මයේ දාගන්නවා කියනවා ඔඩොක්කුවට නේද ඔඩොක්කුවට දාගෙන බණ ඉවර වෙනකන් හොඳට අහගෙන ඉන්නවා කියනවා හැබැයි ධර්ම දේශනාව ඉවර වෙලා නැගිටිනකොට මොකද වෙන්නේ අර ඔඩොක්කුවේ තියෙන ටික බිමට වැටෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔඩොක්කුවේ නුවණ තියන අය කියන්නේ ඒගොල්ලොන්ට කියලා තවගොල්ලක් ඉන්නවා කියනවා ධර්මයේ ශ්‍රවණය කරන ඒගොල්ලෝ හරියට මේ හිස් කලගෙඩියක් උඩ පැත්තට හැරිවුවට පස්සේ ඒ කලගෙඩිය ඇතුළට වතුර වක් කරනකොට ඒ කලී පිරිනව කියනවා ආන්නේ වගේ තව ගොල්ලක් ඉන්නවා ඒ අය ධර්මයේ මේ අහනකොට ධර්මයේ ශ්‍රවණය කරනකොට හොඳට කන් යොමාගෙන ශ්‍රවණය කරනවා කියනවා ධර්ම දේශනාව ඉවරුණාට පස්සෙත් ඒ ධර්මයේ නැවත සිහි කරනවා කියනවා අන්න ඒ අයට තමයි ධර්මයේ හිතට යන්නේ නේද එතකොට මේ අයට කරගන්න බැරි වෙලා තියෙන්නේ මොකද්ද ඕ දානි ටිකක් දීලා හිමීට ළඟිනුත් ඉඳගෙන බණ ටිකක් අහලා හැබැයි ඒක කන් යොමාගෙන අහලා නැහැ ඔහේ අර දැන් සමහර වෙලාවට තියෙන මග හරින්න බැරි අවස්ථා ස්වාමීන් වහන්සේ කියනවා ආයෙනම් ඉඳගන්න බණ ටිකක් කියන්න කියලා නේ ඒ වගේ වෙලාවකට දැන් වඩින්න කියන්නත් බෑ නේ ඉඳගෙන ඉතින් වටපිට බල බල ඉන්නවා නේද ඉතින් දැන් අද ඔබ එහෙම කරන්නේ නැහනේ නේද එතකොට දැන් එතකොට පින මොකද වෙන්නේ කොටසක් අඩු වෙනවා නේ සම්පූර්ණයෙන් කරගන්න නම් අහන බණත් කන් යොමාගෙන ශ්‍රවණය කරන්න ඕන ඊළඟට දැන් මේ දෙවිවරු ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට තව දෙවිවරු කොටසක් එනවා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමිනී භාගතුන් වහන්සේ අපිත් ඉස්සර මනුස්ස ලෝකෙ හිටියේ ඉන්නකොට ස්වාමීනි අපි සංඝයාව දැකලා හිත පහදව ගත්තා උන්වහන්සේලාට වන්දනා කළා ඊළඟට ආසනයක් පූජා කළා ඊළඟට දානි පූජා කළා ඊළඟට ඕ ධර්මයේ ශ්‍රවණය කළා ස්වාමීනි අහපු බණ කන්්‍යුමාගෙන ශ්‍රවණය කළා කියනවා ඕ ඊළඟට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ධර්මයේ කන්්‍යුමාගෙන ශ්‍රවණය කළත් ස්වාමීනි අපිට මේ ධර්මය මොකද උනේ ඕ මතක තියාගන්න බැරි වුණා කියනවා මේ විදිහට කියවපු ධර්මයේ ඕ ධාරණය කරගන්න බැරි වුණා කියනවා එහෙනම් බණ කන්්‍යුමාගෙන ශ්‍රවණය කරත් වැඩක් තියෙනවද මතක තියාගත්තේ නැත්තම් ඈ දැන් එතකොට අපි දැන් අර මුල ඉඳන් ආපහු අපි අර නැවත නැවත දැන් සිහිපත් කරනවා මේක නේද එතකොට මේක නැවත නැවත සිහිපත් කරනකොට ඔබට මොකද වෙන්නේ ඒක හොඳට මතක හිටිනවා මන් දැන් මේක කොටසක් අතහැරලා කෙටියෙන් දේශනා කරොත් මොකද වෙන්නේ ඔබට සමහර වෙලාවට අර පිළිවෙලේ එකක් දෙකක් අමතකයි නැගිටලා යනකොට තව එකක් අමතකයි තව ටික දවසක් යනකොට තව එකක් අමතකයි තව ටික දවසක් යනකොට දේශනාවම අමතකයි දැන් මේ විදිහට එකින් එක ඉගෙන ගන්නකොට මොකද වෙන්නේ
අපට හොඳට මේක මතක හිටිනවා. මතක හිටින වෙලාවට මතක් වෙනවා. ස්වාමීන් වහන්සේ නමක් දැක්කම ආවන්දනා කරන්න ඕන. නේ? ස්වාමීන් වහන්සේ නමක් ගෙදෙට්ට වැඩියම ආසනයක් දෙන්න ඕන. ඊළඟට දානි දෙන්න අවස්ථාව ලැබුණොත් ඒවට සම්බන්ධ වෙන්න ඕන. බණ අහන්න අවස්ථාව ලැබුණොත් සම්බන්ධ වෙන්න ඕන. ඒ වෙලාවට වටපිට බල බල ඉන්නේ නැතුව කන් යොමාගෙන ශ්‍රවණය කරන්න ඕන. නේ? ඒ අහන බණ ටික හොඳට මතක තියාගන්න ඕන. එතකොට මේව මතක් වෙන්නේ මේ ටික මතක තිබ්බොත්ද නැද්ද? මතක තිබ්බොත්. නේ? ඔව්. ඊළඟට දැන් මේ දේවුරුත් මෙහෙම කරාට කියනවා ස්වාමිනි භාගතුන් වහන්සේ මේක මතක තියාගන්න බැරි වෙච්ච නිසා අපි දැන් හරියට දුක් වෙනවා කියනවා. ස්වාමීනි හීනකායක දෙවියන් අතර ඉපදිලා අසම්පූර්ණ පුණ්‍ය කර්මයක් කරගෙන අපි දැන් හරියට දුකින් ඉන්න කියනවා. එහෙනම් දැන් අපි මේ ධර්මයෙන් තේරුම් ගන්නට ඕන දෙවිවරුත් ඉන්නවා දුක් වෙන කොටසක්. ඒ කොටසට යන්න අපි කැමති වෙන්න හොඳ නැහැ. ඊළඟට මේගොල්ලෝ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට තව දෙවිවරු කොටසක් එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමිනි භාගතුන් වහන්සේ අපිත් ඉස්සර මනුස්ස ලෝකේ හිටියේ. ඉන්නකොට අපි ස්වාමීන් වහන්සේලාව දැකලා හිත පහදව ගත්තා. ඊළඟට වන්දනා කළා. ඊළඟට ආසනයක් පූජා කළා. ඊළඟට දානි පූජා කළා. ඊළඟට ධර්මයේ ශ්‍රවණය කළා. අහපු බණ කන්්‍යමාගෙන ශ්‍රවණය කළා. කන්්‍යමාගෙන ශ්‍රවණය කරලා ස්වාමීනි ඒ ධර්මයේ අපි හොඳට මතක තියාගත්තා කියනවා. හැබැයි ඒත් එක දෙයක් කරගන්න බැරි වුණා කියනවා. මොකක් වෙන්නේ නැද්ද? ස්වාමීනි මතක තියාගත්ත ධර්මයේ අර්ථ නුවණින් විමසන්න බැරි වුණා කියනවා. දැන් අපි නිකන් බණ අහලා හරියනවද? නෑ. ඒ ධර්මයේ අර්ථ වශයෙන් හොඳට නුවණින් විමසන්න ඕන. මේ ධර්මයෙන් දේශනා කරන දේ මොකද්ද කියලා. දැන් චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට නුවණින් විමසන්න ඕන. එතකොට තමයි අපට මේ ධර්මයේ අපට නොතේරුණු අර්ථ වැටහෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ ශ්‍රවණය කරනකොට කාරණා හයක් තියෙන්න ඕන කියලා. පළවෙනි එක තමයි සුස්සූසති. මොකක්ද ඒක තේරුම? ධර්මයේ දේශනා කරන්න එයා කැමතියි කියනවා. එහෙනම් පළවෙනිට තියෙන්න ඕන කාරණේ මොකද්ද? ඕ ධර්මයේ ශ්‍රවණය කරන්න කැමැත්ත තියෙන්න ඕන. ඊළඟට කියනවා සෝතං ඕදහති. අහන ධර්මයේ ඕ සවන් යොමු කරගෙන අහනවා කියනවා. තමන්ගේ කන් දෙක ධර්මයටම නතු කරගෙන හොඳට ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා කියනවා. ඊළඟට අඤ්ඤා චිත්තං උපට්ඨපේති. ඒ ධර්මයේ අවබෝධ කරගන්න හිත පිහිටුව ගන්නවා කියනවා. දැන් චතුරාර්ය සත්‍ය කාලයේගෙන ගොඩාක් දෙනෙක් ධර්මයේ අවබෝධ කළේ නේ? බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්මස්වරයෙන් ධර්මයේ දේශනා කරනකොට අවබෝධ කරගන්න හිත පිහිටුවා ගත්ත අය තමයි වැඩි දෙනෙක් හිටියේ. ඉතින් අවබෝධයේ පිණිස සිත පිහිටුවාගෙන ඉන්නකොට ඒ ඇයිට ඒ ධර්මයේ හිතට යනවා වැඩි. ඊට පස්සේ ඒ ඇයිට ඒ ධර්මයේ අවබෝධ කරගන්නේ කාරණා උපකාර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අත්තං ගන්හාති. ඔව් අර්ථය ගන්නවා කියනවා. ධර්මයේ තියෙන අර්ථය ගන්නවා. අනත්තං රිංචති. අනර්ථය බැහැර කරනවා. දැන් සමහර ධර්ම දේශනාවල අර්ථයක් තියෙනවා අනර්ථයක් තියෙනවා. එතකොට අර්ථය අරගෙන අනර්ථය මොකද කරන්න ඕන? බැහැර කරන්න ඕන නේ. සමහර වෙලාවට අපි ගොඩාක් කරන්නේ මොකද්ද? අර්ථේ වැඩක් නැහැ නේ. ගන්නෙ මොකද්ද? අනර්ථි හොඳට මතකයි නේ. විහිළුවක් වලත් මොකද්ද මතක හිටින්නේ? ඒ විහිළුව. බනට මොනාද කිව්වේ කියලා ඇහුවොත් කියන්නේ අර විහිළුව තමයි. අනිත් ඒවා මතකද? නැහැ නේ. එතකොට පහුගිය කාලේ දැන් අපි දැන් ධර්මයේ ඉගෙන ගන්නකොට ධර්මයේ ශ්‍රවණය කරනකොට ගොඩාක් දෙනෙක් අර මතක තියාගෙන ඉන්නේ මේ වගේ කොටස් නේද? දැන් ධර්මයෙන් අපි ඇත්තටම මතක තියාගන්න ඕන මොකද්ද? ඔව් අර්ථය තමයි අපි හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට කියනවා අනුලෝමිකාය කන්තිය සමන්නාගතෝ හෝති. ධර්මයට අනුකූලව ඉවසීමෙන් යුක්ත වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෛරුපාසන්තෝ සෝතං ඕදහති. මේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට එයා මොකද කරන්නේ? සවන් යොමාගෙන ධර්මයේ ශ්‍රවණය කරනවා. ඊළඟට මේ දැන් මේ වෙනම දහම් කොටසක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඕහිත සෝතෝ කන් යොමාගෙන ධම්මං සුනාති. ධර්මයේ ශ්‍රවණය කරනවා කියනවා.
ඊළඟට සුත්වා ධම්මං ධාරේති. ඒ අහපු ධර්මයේ මතක තියාගන්නවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දතානං ධම්මානං අත්තං උපපරික්කති. ඒ මතක තබා ගත්තා වූ ධර්මයේ මොකද කරන්නේ? අන්න අර්ථ වශයෙන් නුවණින් විමසනවා. ඊළඟට අර්ථ වශයෙන් නුවණින් විමසීම විතරක් ප්‍රමාණවත් වෙනවද? නෑ. අපි බලමු දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ඊළඟට එනවා අර දෙවුරු ගියාට පස්සේ තව දෙවුරු කොටසක්. ඒ දෙවුරු බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා මේ දැන් ඉන්නේ අටවෙනි දෙවුරු කොටස. කීවෙනි දෙවුරු කණ්ඩායමද? අටවෙනි දෙවුරු කණ්ඩායම. ඇවිල්ලා දැන් අර විදිහටම කියනවා. කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අපිත් ඉස්සර මනුස්ස ලෝකේ තමයි වාසය කළේ. අපේ නිවසටත් ස්වාමීන් වහන්සේලා වැඩිය වඩිනකොට ඉස්සල්ලාම කළේ හිත පහදව ගත්තා. ඊළඟට වන්දනා කළා. ආසනයක් පූජා කළා. දානි පූජා කළා. ඊළඟට ධර්මයේ ශ්‍රවණය කළා. ඊළඟට කන්‍යමාගිනේ ධර්මයේ ශ්‍රවණය කළා. ඊළඟට කන්‍යමාගින ශ්‍රවණය කරපු ධර්මයේ මතක තියාගත්තා. ඊළඟට මතක තියාගත්ත ධර්මයේ අර්ථ වශයෙන් නුවණින් විමසවුව කියනවා. හැබැයි ස්වාමිනී භාගතුන් වහන්සේ අපට ඒත් එක දෙයක් කරගන්න බැරි වුණා කියනවා. මොකක් වෙන්නේ නැද්ද? ඒ අපට කරගන්න බැරි වෙච්ච එක දේ තමයි කියනවා ධර්මයේ මතකත් තියාගෙන අර්ථ වශයෙන් නුවණින් විමසවුවා. හැබැයි ධර්මයේ හැසිරෙන්න බැරි වුණා කියනවා. අන්න අවශ්‍යම කාරණේ කරගන්න බැරි වෙලා ධම්මානුධම්ම පටිපදාවට එන්න බැරි වුණා කියනවා. එහෙනම් අපිට ජීවිතේ කරගන්න තියෙන දේ තමයි ධම්මානුධම්ම පටිපදාවට එන එක. අපි කොච්චර ධර්මයේ ඇහුවත්, ඒ ධර්මයේ මතක තියාගත්තත්, අර්ථ වශයෙන් නුවණින් විමසවුවත්, ඒ ධර්මයේ අපි හැසිරෙන්නේ නැත්තම් වැඩක් තියනවද? නෑ. එදාටත් දුක් වෙන්න වෙනවා. නේ? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ හොඳට නුවණින් විමසනකොට, හොඳට නුවණින් විමසන්න පටන් ගන්නකොට අත්තන් උපපරික්කතෝ ධම්මා නිජ්ජානං කන්ති. බුදුරජාණන් වහන්සේ වදාළ නුවණින් ධර්මයේ විමසනකොට ඒ ධර්මයේ හොඳට තේරෙන්න පටන් ගන්නවා කියනවා. දැන් හොඳට ධර්මයේ තේරෙන්න පටන් ගන්න නම් එහෙනම් මොකද්ද කරන්න ඕන? ඒ ධර්මයේ නුවණින් හොඳට විමසන්න ඕන. ඊළඟට කියනවා මේ ධර්මයේ තේරෙන්න පටන් ගන්නකොට චන්தோ ජායති. ඒ ධර්මයේ හැසිරෙන්න ලොකු කැමැත්තක් ඇති වෙනවා කියනවා. එයි දැන් අපිට තේරෙන්න මොකද වෙන්නේ? ආස හිතෙනවා ධර්මයේ හැසිරෙන්න. නේ? තේරෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඔහේ කම්මැලිකමට ඒක අතහැරලා දාලා ඉන්නවා. නේද? දැන් අතහැරලා දාලා ඉන්නත් හේතුව අර මුලින් ඒව නැති නිසා. කන්‍යමාගින ධර්මයේ ශ්‍රවණය කරේ නැති ඒවා, ඒක මතක තියාගත්තේ නැති ඒවා, අර්ථ වශයෙන් නුවණින් විමසව්වේ නැති ඒවා, මේ පිළිවෙල නැති වෙච්ච නිසා තමයි මේ අවසානේ අතහරින්නේ. නේද? ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ගැන ලොකු කැමැත්තක් ඇති වෙලා චන්ද ජාතෝ උස්සහති. කැමැත්තක් ඇති වුණාට පස්සේ ආ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනවා කියනවා. Tamanට පුළුවන් විදිහට ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනවා කියනවා. ඊළඟට මොකද කරන්නේ? එයා උත්සාහ කරන ගමන් තුලනය කරනවා කියනවා. ඒ කියන්නේ දැන් සමබර කරනවා. ඉස්සර එයා සත්තු මැරුවනම් දැන් සත්තු මරනවද කියලා බලනවා. Taman සත්තු මරනවනම් ඒ කොටස අයින් කරනවා. මේ විදිහට Tamanගේ ජීවිතෙන් ටිකෙන් ටික පව කියන දේ අතහරිනවා. අධර්මයේ කියන දේ බැහැර කරනවා. ආන් ඒ වගේ කෙනා තමයි ධර්මය අවබෝධ කරන්නේ. එයා ඒක සංසන්දනය කරලා වීරිය වඩලා ධර්මය අවබෝධ කරනවා. එතකොට අපිට පේනවා පින්වත්නි, අපි ධර්මය අවබෝධ කරන්න නම් අපිට යම්කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වැඩපිළිවෙල තුලින් තමයි අවසන් ප්‍රතිඵලයට ළඟා වෙන්නේ. දැන් අවසන් දෙවුරු කණ්ඩායම බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. දැන් මේ දෙවුරු බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක ඉතාම සතුටෙන් කතා කරනවා. දැන් අනිත් හැම දෙවුරු කොටසක්ම දුකින්නේ කතා කළේ නේ. ඇයි ඒ අයට මොකක් හරි එකක් කරගන්න බැරි විලා. හැබැයි දැන් මේගොල්ලෝ එහෙම නෙවෙයි. මේගොල්ලෝ ඉතාම සතුටින් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරනවා. කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිත් ඉස්සර මනුස්ස ලෝකේ හිටියේ. දැන් අපි බලමු අවසන් වතාවට පිළිවෙල මතකද කියලා. නේ?
කියන ස්වාමීන් භාගතුන් වහන්සේ මනුස්ස ලෝකේ ඉන්නකොට අපි ඔන්න අපේ නිවසට ස්වාමීන් වහන්සේලා වැඩියා. වැඩියට පස්සේ ඉස්සල්ලාම ඔව් දැකලා හිත පහදව ගත්තා. ඊළඟට වන්දනා කළා. ඊළඟට ආසනයක් පූජා කළා. දානි පූජා කළා. ඔව් ධර්මී ශ්‍රවණේ කළා. අහපු බණ කන්්‍යමාගෙන ශ්‍රවණේ කළා. ඊළඟට ඒ ධර්මයේ නෑ ඒ ධර්මයේ මතක තියාගත්තා. අන දැක්ක දෙකක් අඩු වෙන්න යනවා. නේ? දැන් එතකොට මේ පිළිවෙල අපි නිතර නිතර කිව්වේ නැත්නම් අමතක වෙනවද නැද්ද? අමතක වෙන්න තියෙන ප්‍රවණතාවේ වැඩි. ඒකනි බුදුරජාණන් වහන්සේ වදාලේ ධර්මය මේ මලකඩ බදිනවා කිව්වා නිතර නිතර මේක සජ්ජායනා කරේ නැත්නම් කටපාඩම් කරේ නැත්නම් මේක මල බදිනවා කිව්වා. දැන් හොඳට බලන්න තව මාස දෙක තුනක් ගිහිල්ලා මේක මල බැඳලාද නැද්ද කියලා. නේ? ද අපටත් අමතක වෙනවා. දැන් මුලින් කිව්ව දේශනා කාලයක් යනකොට අමතකයි. ඇයි ඒ? ඒක සිහි කරලා නැහැ. ඒක සජ්ජායනා කරලා නැහැ. ඒක නැවත බලලා නැහැ. නේද? එතකොට දැන් ඒක මල බදින තියෙන ස්වභාවයේ වැඩි ඕ හොඳට සිහි කරේ නැත්තම්. ඊට පස්සේ සජ්ජායනා කරේ නැත්තම්. මතක තියාගත්තේ නැත්තම්. දැන් එතකොට ඔන්න කන්‍යභාගෙන සර්වණය කර ධර්මයේ මොකද කරන්නේ? මතක තියා ගන්නවා. මතක තියාගත්ත ධර්මයේ ඕ අර්ථ වශයෙන් ඕ නුවණින් විමසනවා. අර්ථ වශයෙන් නුවණින් විමසලා ස්වාමිනී භාගතුන් වහන්සේ අපි මේ ධර්මයේ හැසිරුණා කියනවා. එතකොට දෙවුරු කොටස් 9යි. එතකොට මේගොල්ලෝ මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට ආවා කියනවා. ස්වාමිනී ඒක නිසා අපි දැන් දිවි ලෝකෙින් හරි සතුටෙන් කියනවා. අපි මහේශාගේ දෙවියන් අතර ඉපදිලා අපි බොහෝම සන්තෝෂයට පත් වෙනවා කියනවා. මනුස්ස ලෝකෙ ඉපදිලා ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය අපි ලබා ගත්ත කියලා. සමහර විට මෙතන මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නත් පුළුවන්. එතකොට මේගොල්ලෝ කියනවා ස්වාමිනි භාගතුන් වහන්සේ අපිට හරි සතුටුයි කියනවා. අපි මනුස්ස ලෝකෙ කරගන්න ඕන පින හරියට කරගත්ත කියනවා. ඉතින් ඒක නිසා අපිත් උනන්දු වෙන්න ඕන පින කියන දේ හරියට කරගන්න. නේ? සම්පූර්ණව කරගන්න. බාගට කරගන්නේ නැතුව පස්සේ පසුතැවෙන දෙවිවරු කොටස් බවට පත් වෙන්නේ නැතුව අර වගේ සන්තෝෂයට පත් වෙන බුදුරජාණන් වහන්සේත් එක්ක හොඳ සතුටින් කතා කරන්න පුළුවන් දෙවිවරු බවට පත් වෙන, තමන්ගේ යහළු දෙවිවරුත් එක්ක සතුටින් කතා කරන්න පුළුවන් දෙවිවරු බවට පත් වෙන දෙවිවරු කොටසක් වෙන්න. එතකොට තමයි අපට ධර්මය අවබෝධ කරගන්න අපේ ජීවිතේ සම්පූර්ණයෙන් මේ පින කරගන්න අපට අවස්ථාව ලැබෙන්නේ. දැන් ධර්මයේ හැසිරෙන්නේ දෙවිවරුන්ගෙන් උදව් ගන්න අපට මේ කොටස කරගෙන යන්නේක ඔව් ඉතාම වටිනවා. ඉතින් ඒක නිසා අද දවසේ අපි ශ්‍රවණය කළේ දේවතා සූත්‍රය. නේද? ඒ දේවතා සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තා. ආ ඊළඟට මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ අන්තිමට කියනවා ස්වාමීන් වහන්සේලාට කතා කරලා පින්වත් මහණෙනි ඔය තීන රුක්සිවනවල් ඔය තීන හිස් කුටි ඕවට ගිහිල්ලා දැන්ම ධර්මයේ හැසිරෙන්න උනන්දු වෙන්න කියනවා. ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න දැන්ම මහන්සි ගන්න කියනවා. පස්සේ අර පසුතැවිච්ච දෙවුරු වගේ පස්සේ දුක් වෙන්න එපා කියනවා. එහෙම තමයි මේ දේශනාව අවසන් වෙන්නේ. එතකොට බලන්න අපි දැන්ම ධර්මයේ හැසිරෙන්න මහන්සි වුනේ නැත්නම් අපටත් අර පස්සේ අර පසුතැවිච්ච දෙවුරු වගේ පස්සේ කාලෙක දුක් වෙන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ පින්වත් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා අර පසුතැවිච්ච දෙවුරුන්ගේ ගණේට වැටෙන්නේ නැතුව අර ඉතාම සතුටින් ප්‍රීතියින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු පින සම්පූර්ණව කරගත් දෙවුරුන්ගේ කොටසට වැටෙමින් දෙවියන් අතර උපදෙමින් ගෞතම බුදුසසුනේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පැමිණෙමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව ලැබෙත්වා කියලා ආශිර්වාද කරනවා.